මමක් කියල අත මම කියන්නේ යන්නේ මගේ කතාවක් නෙමෙ, මම කාලෙපිට කලින් ආතරේ කරපුමගේ කෙරලග කතාව. මං ඉස්කෝල සාමාන්‍ය පෙළ කාලෙ ගැන් ලමෙක්ටආදරය කරා, එයාගේ නමහන්සි එයක්ත් මට හුඟක් ආදරය කරා. අපිට වැඩි දවසක් එහම ඉන්න ලැබුණ නැහැ. එයාගේ තාත්ක මැරුණා. ඊට පස්සේ අම්මා ඒයාවත්තරම් අම්මගේ ගමට පදිංචයට ගියා. එයා ගිය කොහෙද කියල මට හොයා කන්න බැරිවුණා. අවරුදු තුනක් ගියත් කිසිම ආරංචයක් නැහැ. ත් ස්කෝලෙන් අයින් වුන ගමන් නිසා ලොකුවට එයා ගැන හොයන්නතේ රුමක් නැහ. අපේ ආදරේ එහෙ මම නැවතුනා. ඕම ඉන්නකොට යාලුවක්ෙ නංගි කෙනෙක්ව මම කසාද බැන්දා. බැඳර වැඩිකාලයක් ගිය නැහැ එයා මාව දාල ගියා මට එතකොට වයස විසි පහක් විත රඇති. මට ගමේ ඉන්න හිත දුන්නෙ නැහැ මන් රස්සාවක් හොයන් කොළබාව බිස්කට් හදන වැඩපළක ගබඩාවේ රසාවක් මට ලබනාා ඕක කරගෙන ටිකදවසක් යද්දි මං බෝඩ් වෙලා හිටපුතන කොල්ලෝ නිවාට දවසට පොඩිපොඩි පාටිධනවා. බීලා රෑවෙත්ති කොහෙන් හරි කෙල්ලෙක් හොයන් රෝම් වලටයනවා ගිහින් ඇති වෙනකම් විනෝද වෙලා උදේ තමයි එන්නේ. මං ඉතින් ටිකදවසක් තනියම බෝඩිමේ හිටිය ඒත් මගේ නෝන මාවදාලා ගිහින් හුඟක්කල් මම හිටිය තනියම ඉතින් මට එයාාව මතක් වුණා. පිරිමියයෙක් විදිහට මගේ හැගී මං හුඟක්කල් හංගෙන හිටිය. ත් මගේ නෝන වෙනුවෙන් බලං ඉඳල තේරුමත් නැහ. ඉතින් දවසක් මාත් මගේ යාලුවක්ක රෝම එකකට යන්න කෙල්ලෙක් හොයාගත්තා එදා රෝම්ගිහින් ඇති වෙනකම්මන් සතුටනාා ඒ කෙල්ලනක් ඒ වැඩේට නියමයි සුතු ලස්සන කෙල්ෙක් වැඩි බයසකොත් නැහැ. ඒ කෙල්ලට මේ වැඩේ හොඳට පුරුදුයි මම ලැජ්ජාවෙන් ඉත්ති එයා මැවිත් මගේ ඇඳුම් ගලවල මගේ හැඟි මවස්සන්න ගත්තා මාව පිස්සු වැට්ටුව ඇගේ ඇඳුමක්වත් නැතුව ඒ කෙල්ල කිසිම ගානක් නැතුව හිටිය ඉතින් මාත් පිරිමයෙක්නේ මට ඕන හැමතේම මං කරා. කාලෙකින් එහෙම හැඟීමක් මම වින්දෙ. පාන්දර වෙනකම් අපි දන්න සතුටනාා එයාට පොඩ්ඩක්වත් මහන්සිෙන හැ මං හිතන්නේ බෙහෙත් මොනව හරිබීලා. උදේ මං එයාගේ ගානගෙවල මගේ බෝඩිමට ගියා. මං ඊට පස්සේ ඊළඟ නිවාඩුවටත් යන්න ඕන කියලා කලින්ම යාලුවන්ට කිව්වා. එක යාළුවෙක් කිව්වා මේ කෙල්ලවගේම නියම කෙල්ලෙක්කින්නවා එදාට යාව සෙට් කරන්නම් කියලා. ඉතින්මන් නිවාඩුව එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ. එදා මම බිව්වෙන හැ. මොකද බිය්ුවම ඒ වගේ හැඟීමක් ඇඟට දැනෙන්න්නේෙනැහැ. මං යාලුවට කතා කරාම එයා කිව්වා කෙල්ල වෙලාවට රූම්ම එකට ඒ මට යන්න කියලා. ඉතින් මං වෙලාවට එතට ගියා මං ඒ කෙතිබුණ නානකාම්බරෙන් නාගෙන එයා එනකම් හිටියා. එයා ලස්සන ගෞමක් කැලං හිටියේ ඇත්තටම මටයාව දැක්කගමන් එයටට ආතරයක් ඇතිවුණාවගේ. හරිම ලස්සන එයා. දිග කොන්ඩයක් තියෙන්නේ යන්තත් පාඨ කරලක් කොන්්ඩ බැඳගෙන හිටියේ. මාත් එක්ක හිනාාවනාා. පස්සේ එයා මගේ ළඟට ඇවිත් මගේ ෂර්් එක ගලවල එයාගේ කොන්්ඩිදාල තිබුුණ ලස්සන බූල් එක ගැලව්වා කොන්ඩ කැඩුවම එයා හරිම ලස්සනයි අහිංසක පාටයි මට හිතාගන්න බැරිවුණක් ඇයි එයා වගේ කෙරෙක් පඒේ වගේ රස්සාවක් කරන්න කියලා මට දුක හිතුනයා ගැන. අර වගේ දේකට මට හිත දුන්නෙම නැහැ. මං එයාට කිව්වා අපි ටිකක් කතා කරලෙමු කියලා එයා එතකොට ඇහුව කතා කරල මොනව කරන්නද ආපු වැඩේ කරගෙන මගේ ගානගවල කෙතර යන්න කියලා. ඕ විතින් එක අතකට මට මොකටද එයාගේ විස්තර. මං එයාගේ ගෞවමේ බොත්තං එකින් එක ගැලව්වා මගේ අත්ධෙක වෙව්ලනවා කලින් දවස තිබුණ ැති හැඟීමක් මට තේරෙන්න්න ගත්තා. එයාගේ ගෞම ගැලෙව්වාම හිතාගන්න බැරි වනාා එක පාරටම මොකක්ද වනාාඒයාගේ පපුුවට චුට්ටක් උඩින් උපන් ලප තුුණක් එකළඟ තියෙනවා ඒක ගෞමට වැහිලයි තිබුණේ ඇඳෙින් වාඩියවුනා එක පාරටම කවදහරි දැකල පුරුදු මතක අක්කාවා. එයාගේ මූුණදිහා හුගක් වෙලා බලංගිඳලා ඔයා හන්සි දැහුවා. එයා බය වනාා පුදුම වෙලා ඕ කිව්වා එතකොට තමයි මට දෙනොවරත්තුනේ දෙයනෙ මේ ඉන්න මං ඉස්කෝල යන කාලෙ ආදරය කරපු මගේ හන්සි ඉස්කෝලදි එකම එක දවසක් ටීචර්ලකෙ රැස්වීමක් දවසක අපි දෙන්න කාටවත් පේනෙ නැතිවෙන්න තුොරුල් වෙලා හිටියා. එතා මං හන්සිකි සුද්දුකවුමේ බොත් අංගලෙව්වා එයාගේ පපුුව මම දැක්කා ලස්සනට උපන්ලප තුනක් එයාගේ පපුේ තිබුණා මට ඒක කවදාවත් අමදක වෙන්න නැහැ. මං එයාාවත් බදාගත්තා එයාට තාම මාව අදුරගන්න බැහැ පස්සෙ මමඒයාවත් ඇඳෙන් වාඩිකරං කිව්වා මමා කියල කියලා ඊට පස්ස එයා හුඟක් වෙලා ඇඩුවා අපි පැයක් විතර කිසිම කතාවක් නැතුව ඉන්නැති මොනා කියන්නට කියලා අපිට හිතාගන්න බැහැ. පස්සෙ මං ඇහවා ඇයි මේ වගේ රස්සාවක් කරන්නේ කියලා එයා කිවදේ මට විශ්වාස කරන්නත් බැහැ. හන්සිගේ තාර්ත්ත මැරුුණට පස්සේ හන්සිම එක්කං එයාගේ අම්ම ගමෙන් ගියානේ? ඊයාට පස්සේ අම්මගේ නෑදයු එයාලව භාරගත්තය නැහැලු. ආය අපේ ගමටම එන්න බැරෙන්නිසා එයාල කොළබෑවි. පැහෙදි අම්ම ගෙදරක වැඩකරන්නරම්, ඒයාලා නැවතිලා ඉඳලතියෙන් නෙත් එහේ. කොහොම හරි අරුදු තුනක් විතර යත්ති අම්ම එක්සිරට් එකක් වෙලා එක්තඇන් වෙලා අම්මම සනීප කරන්න ලොකු ඔපරේෂණ එකක් තියෙනවලු. හන්සි ගෙදර වැඩ පලර ඒගෙදරම ඉදලා. න්න බොන්න ඉන්න තැන දෙන්නේ නිසා එතනින් පඩියක් ලැබිල නැහැ. ටික දවසා කියත්ති ඒකෙදර මහත්්‍යය හන්සිට කරතර කරන්න පටන් අර. පස්ස නෝනටවත් නොකිය හන්සි අම්මවත් එක්කාන් ඒගෙදරින් හොරෙක් ඇවි. අන්තිමට පොඩි කාම්බරයක් හොය ඇවතිලා. නතර උන තැන කෙනෙේ වැඩකරන සැලවුන් එක හන්සිට වැඩදීලා. පස්සේ අම්මව ඉක්මනින්ම සනීප කරගන්න ඕනෙ නිසා සල්ලි හුගා කම්බ කරගන්න පුළුවන් කියලා ඒාව මෙතනට දාලා. මට මේ කතාව ඇහු අම එයා ගැෙන හුඟක් දුක හිතුනා. කොහොම හරිදා එලිවෙනකම් අපි හෙම කතා කර කර හිතිය. පස්සෙ මං හන්සිවේතනින් කොහොම හරි බේරගන්නවා කියල එයාට කියලා බෝඩිමට ගිහින් මොකත මේකට කරන්න කෙරකල්පනා කරා. ඊ අඟ නිවාඩුවෙදි හන්සිඒක්කයාගේ නවාතැරට ගිහි අම් අවත් එක්කං කාටත් හොරින් එතනින් පන්න ගෙන අපි අපේ ගම ආවා. දැන් මා හන්සිේක්ක සතුටින් ජීවත්වෙනවා. ගමේ වෙදමහත්වය අම්මට බේහෙත් කරනවා. ොළුවන් ඉක්මනට අම්මට ඇවිදින්න පුළුවන් ව කියලා තමයි වෙද මහත්තයක් කියන්නේ.